සුබ දවසක් වේවා කියලා ඔයාලා හැම දෙනාම අදත් ආදරෙන් පිළිගන්නවා ABRSM Grade 3 online paper එකේ අද තියෙන්නේ 3 වෙනි section එක ඒ කියන්නේ keys and scales කියන section එකට උත්තර ලියන්නේ කොහොමද කියන එක තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ මුලින්ම මෙතන තියෙන continue tab එක click කරන්න දැන් අපිට කරන්න තියෙන්නේ 29 වෙනි ප්‍රශ්නෙට උත්තර ලියන එක මේකේ තියෙනවා select the correctly written key signature of F major ඒ කියන්නේ F major scale එකේ key signature එක හරියට ලියලා තියෙන්නේ මේ දීලා තියෙන උත්තර හතරෙන් කෝකද කියන එක තමයි අහන්නේ F major කියලා කියන්නේ 1 flat scale එක ඒ කියන්නේ B එක තමයි flat වෙලා විදිහට key signature එකේ දාලා තියෙන්නේ ඒ කියන්නේ පළවෙනි එක කොහොමත් වැරදි එතකොට බලන්න දෙවෙනි එක හරි මොකද second line එකේ B එක flat විදිහට තමයි key signature එක දාන්නේ base clef එකේදී එහෙනම් මේකේ හරි උත්තරය තමයි දෙවෙනි එක අපේ ඊළඟ ප්‍රශ්නෙට අපි අවිල්ලා ඉන්නේ මේකෙදි කියන්නේ කලින් විදිහම තමයි D major scale එකේ key signature එක හරියට ලියලා තියෙන්නේ කෝකෙද කියලා අහන්න ඔයාලට මතක ඇති D major scale එකට sharp දෙකක් තියෙනවා F එක sharp වෙනවා ඒ වගේම C එකත් sharp වෙලා තියෙනවා එතකොට sharp දෙකක් තියෙන පළවෙනි එක අපි හරිද කියලා බලමු ඔයාලට පේනවා ඇති නිවැරදි ආකාරයට F note එක sharp කරලා දාලා තියෙනවා ඒ වගේම නිවැරදි ස්ථානයෙන් C එක sharp කරලා දාලා තියෙනවා එහෙනම් මේකෙදි හරිම උත්තරේ තමයි පළවෙනි එක හොඳයි දැන් අපි ඉන්නේ අපේ 31 වෙනි ප්‍රශ්නෙත් එක්ක මේකෙදි කියන්නේ select 3 notes that need an accidental to create a melody in the key of G major මේ මෙලඩි එක G major scale එකේ විදිහට වෙනවා නම් මේකට දාන්න ඕන ඇක්සිඩෙන්ටල් ටික තියෙන අංක ටික තමයි අහන්නේ. ඒ කියන්නේ මේ නෝට් එකට පහල තියෙන අංකය තමයි මෙතනදී අපි මේ බොක්ස් වලට ටික් කරන්න තියෙන්නේ. එතකොට ඔයාලා දන්නවා ඇති G major scale එකේදී sharp තියෙනවා එකක්. ඒ කියන්නේ F නෝට් එක sharp වෙලා තියෙනවා. එහෙනම් අපිට මේ වගේ ප්‍රශ්නෙකදී කරන්න තියෙන්නේ මේ key signature එකට අදාළව තියෙන ඒ ඇක්සිඩෙන්ටල් සලකුණට අදාළව එන සියලුම නෝට්ස් වලට ඒ ඇක්සිඩෙන්ටල් සලකුණ දාන එක තමයි අපට කරන්න තියෙන්නේ. ඒ කියන්නේ මේකෙදි ඇක්සිඩෙන්ටල් සලකුණ ලියන්නේ නැහැ. ඒකේ අංකය තමයි මෙතනින් අපි ටික් කරන්න ඕනේ. දැන් ඔයාලට පේනවා ඇති අංක 1 G නෝට් එකක් තියෙන්නේ. ඒ කියන්නේ F sharp එකක් නෙමෙයි. දැන් ඔයාලට පේනවා ඇති අංක 2. අංක 2 කියන්නේ F එක sharp වෙන්න ඕනේ. එහෙනම් ඉස්සෙල්ලාම දාන්න ඕනේ අංක 2. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන අංක 6. F note එකක් තියෙනවා. ඒ වගේම ඔයාලට පේනවා ඇති මෙතන අංක 10. මෙන්න මේ විදිහට තමයි මේ වගේ ප්‍රශ්නයකට අපි උත්තර ලියන්නේ. හොඳයි. අපේ 32 වෙනි ප්‍රශ්නෙත් එක්ක අපි ඉන්නේ මේකෙදි කියන්නේ select the two pair of notes that are each a semitone apart මෙතන තියෙන scale එක major scale එකක් මේ වගේ ප්‍රශ්නෙකදී අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේ දීලා තියෙන scale එක මොකක්ද කියන එක හොයාගන්න එක එතකොට ඔයාලට පේනවා ඇති මෙතෙන්දි C note එකෙන් පටන් ගන්න තියෙනවා ඊළඟ සී එකෙන් ඉවර වෙලා තියෙනවා ඇක්සිඩෙන්ටල්ස් මොනවත් නැහැ ඒ කියන්නේ මේක C major scale එකක් එතකොට ඔයාලා දන්නවා ඇති ඕනම major scale එකක 3 වෙනි note එකයි 4 වෙනි note එකයි semitone තියෙනවා ඒ වගේම 7 වෙනි note එකයි 8 වෙනි note එකයි අතරත් semitone එකක් තමයි තියෙන්නේ ඉතුරු සියලුම intervals තියෙන්නේ tone එකක interval විදියට තමයි පිහිටලා තියෙන්නේ එහෙනම් අපේ
තුන්වෙනි නෝට් එකයි හතරවෙනි නෝට් එකයි අතර ඉන්ටර්වල් එක තියෙන අංකය තමයි අංක 3. ඒ වගේම හත්වෙනි නෝට් එකයි අටවෙනි නෝට් එකයි අතර තියෙන අංකය තමයි අංක 7. මෙන්න මේ අංක දෙක තමයි අපි මේ උත්තරයට දාන්න ඕනේ. අපේ ඊළඟ ප්‍රශ්නෙට අපි ඇවිල්ලා ඉන්නේ. මෙතන කියනවා there is one flat in the key signature of F major. ඒ කියන්නේ F major එකේ key signature එක 1 flat එකක් කියලා කියන්නේ. මේක හරිද වැරදිද කියලා තමයි අපි මෙතෙන්දී උත්තරේ දෙන්න ඕනේ. එතකොට ඔයාලට මතක ඇති 1 sharp scale එක කියන්නේ G major, 1 flat scale එක කියලා කියන්නේ F major. එහෙනම් මේක හරි. මේකත් කලින් විදිහම ප්‍රශ්නයක්. මේකෙදි කියන්නේ there is one sharp in the key signature of D major. ඒ කියන්නේ D major scale එක කියලා කියන්නේ 1 sharp scale එකලු. මේක හරිද වැරදිද කියලා තමයි අහන්නේ. ඔයාලට මතක ඇති 1 sharp scale එක කියලා කියන්නේ G major scale එක. එතකොට 2 sharp scale එක කියලා කියන්නේ D major scale එක. එහෙනම් වැරදි. හොඳයි. අපි දැන් ඉන්නේ 35 වෙනි ප්‍රශ්නෙත් එක්ක. මේකෙදි කියන්නේ this is the second degree of the scale of G major. මේ දීලා තියෙන නෝට් එක G major scale එකේ නම් දෙවෙනි ඩිග්‍රී එක කියලා තමයි කියන්නේ. මේක හරිද වැරදිද කියලා තමයි අපෙන් අහන්නේ. එතකොට G major එකේ first degree එක තමයි G. දෙවෙනි එක තමයි A. තුන්වෙනි එක B. මෙන්න මේ විදිහට තමයි degrees නාමකරණය කරන්නේ. මෙතෙන්දී this is the second degree of the scale of G major කියන එක හරි. දැන් අපි ඉන්නේ 36 වෙනි ප්‍රශ්නෙත් එක්ක. This is the fourth degree of the scale of F major. මේ දීලා තියෙන නෝට් එක F major එකේ 4 වෙනි ඩිග්‍රිය කියලා කියන්නේ. දැන් F major එකේ 4 වෙනි ඩිග්‍රිය එක නම් F G A B flat. එතකොට දැන් මෙතන තියෙන්නේ B නෝට් එක. එහෙනම් මේක වැරදි. මොකද F major එකේ 4 වෙනි ඩිග්‍රිය එක B එක flat වෙලා තියෙනවා. දැන් අපි ඉන්නේ අපේ ඊළඟ ප්‍රශ්නෙත් එක්ක. මේකෙදි කියන්නේ select the correctly written scale of G major ascending. මේකෙදි select කරන්න කියනවා G major scale එක ascending form එකේදි නිවැරදිව ලියලා තියෙන්නේ කොහකද කියලා. අපි බලමු පළවෙනි එක. දැන් ඔයාලට පේනවා ඇති පළවෙනි එකේදි base clef තියෙන්නේ. එතකොට B note එකෙන් තමයි පටන් අරන් තියෙන්නේ. එහෙනම් පළවෙනි එක වැරදි. අපි බලමු දෙවෙනි එක. දෙවෙනි එකේදී G එක තියෙනවා, A sharp එකක් තියෙනවා, B එකක් තියෙනවා. ඒ කියන්නේ G major එකේදී A note එක sharp වෙන්නේ නැහැ. එහෙනම් අපි බලමු තුන්වෙනි එක. G A B C D E F sharp G. එහෙනම් නිවැරදි උත්තරේ වෙන්න ඕනේ මෙන්න මේ තුන්වෙනි එක. මේකෙදි කියන්නේ this is the scale of C major descending. මේ ස්කේල් එක C major එකේ descending එකක් කියලා කියනවා. මේක හරිද වැරදිද කියලා තමයි අපට කියන්න තියෙන්නේ. ඔයාලට මතක ඇති C major කියන්නේ සියලුම notes natural විදියට තමයි තියෙන්නේ. accidentals මුකුත් නැහැ. ඒ කියන්නේ දැන් මේකෙදි ඔයාලට පේනවා ඇති C එකට පස්සේ B note එක descending එකේදී flat වෙලා තියෙනවා. එහෙනම් මේක C major descending එකක් නෙමෙයි. ඒ කියන්නේ මේ උත්තරේ වැරදි. මේ ප්‍රශ්නෙන් කියන්නේ select the two incorrect notes in this scale. මේ දීලා තියෙන ස්කේල් එකේ වැරදි notes දෙකක් තියෙනවලු. A දෙක අපට මෙතන box එකේ mark කරන්න තමයි තියෙන්නේ.
මෙතන ස්කේල් එක දීලා තියෙනවා D major descending එකක්. එතකොට ඔයාලා දන්නව ඇති D major scale එකේ accidentals දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි F එක sharp වෙලා තියෙනවා. ඊළඟ එක C එක sharp වෙලා තියෙනවා. අපි බලමු මේක මේ විදිහට තියෙනවද කියලා. ඔයාලට පේනව ඇති මෙතන 8 වෙනි එක. මෙතෙන්දි D note එක sharp කරලා තියෙනවා. ඒ කියන්නේ D major scale එකක D එක sharp වෙන්නේ නැහැ. එහෙනම් මෙතන පළවෙනි වැරදි note එක අපට හොයාගන්න පුළුවන් මෙන්න මෙතනින්. හොඳයි. අපි ඊළඟට බලමු මේ scale එකේ ඊළඟට වරද්දලා දාලා තියෙන note එක මොකද්ද කියලා. D major scale එකේදී ඔයාලට මතකයි F එක sharp වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ note එකට sharp note එක දාලා නැහැ. ඒ කියන්නේ මෙතන තියෙන්නේ F natural එක. මේක F sharp එකක් වෙන්න ඕනේ මේ scale එක D major වෙනවන. එහෙනම් මෙන්න මේ අංක 6ට දාලා තියෙන note එකත් වැරදි. හොඳයි. අදට keys and scales කියන section එකේ සියලුම ප්‍රශ්න වලට උත්තර ලියලා ඉවරයි. ඊළඟට තියෙන්නේ intervals කියන section එක යටතේ තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන එක. මේක මගේ ඊළඟ වීඩියෝ එකේදී මම ඔයාලට කරලා පෙන්නන්නම් කොහොමද මේ intervals ආශ්‍රිතව තියෙන ප්‍රශ්න වලට නිවැරදිව උත්තර ලියන්නේ කොහොමද කියලා. අදට මගේ වීඩියෝ එක මේින් අවසන් කරනවා. සුබ දවසක්.